අයිබෝවන් දෙමව්පියනේ අද අපි අලුත් මාතෘකාවකට යනවා. මං හිතන්නේ ඕගොල්ලන්ට ගොඩක් දෙමව්පියන් විදිහට වැදගත්. දරුවන් හරිම බුද්ධිමත්. හරිම අපූර්ව ළමයි ඉන්නේ. නමුත් ඉගෙනීමේදී අසාමාන්‍ය දුර්වලතා පෙන්නනවා. හොඳට බුද්ධිය තියෙනවා. හොඳ හැකියා තියෙනවා. බාහිර වැඩවලදී හරිම ක්‍රියාශීලී. නමුත් කියවීම ලිවීම ගණිතයේදී අසාමාන්‍ය විදිහට දුර්වල ළමයි ඉන්නවා. අපේ රටේ ළමයි ගත්තාම 10%ක් විතර මේ තත්ත්වයේ ඉන්නවා. ඉතින් මේ ගැන දැඩි අවධානයක් යොමු වෙන්න ඕන. මොකද මහා දැවැන්ත අයින්ස්ටයින් වගේ මහා දැවැන්තය පොඩි කාලේ ඉගෙනුම් ගැටළු තුනේ අය. මේ වගේ අපේ පන්ති කාමරෙත් හැම පන්ති කාමරයකම ඉන්නවා විවිධ ගැටළු තියෙන ළමයි. හැබැයි ඒගොල්ලන්ගේ ගැටළු තියෙන්නේ ගණිතයේදී. නැත්තම් කියවීමේදී, එක්ක ලිවීමේදී. මේ තුල තමයි ගැටලු තියෙන්නේ. අනිත් ක්‍රියාකාරකම් වලදී, ක්‍රීඩාවලදී, సౌందర్య විවිධ වැඩවලදී මේ ළමයි දක්ෂයි. හැබැයි පන්තියේදී මේගොල්ලෝ ගොඩාක් වෙලාවට ඉගෙනීමට දක්ෂ නැහැ. ඒ හින්දා මේගොල්ලෝ කොන් වෙනවා. මේගොල්ලෝ තමන් කෙරෙහි කිසිම විශ්වාසයක් නැහැ. අනිත් අයගෙන් බලනවා. අනිත් අය කොච්චර වැරදුනත් ඒක හරි කියලා හිතනවා. ඉතින් නිවසේදී මේ දරුවන් කොහොමද හඳුනාගන්නේ? මේ දරුවෙක් කොහොමද පාසලේදී නිවසේදී වැඩ කරන්න කියන එක තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මෙහෙම අපි ලෝකේ මේ වගේ හැම රටකම මෙහෙම ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට බුද්ධිය තියෙනවා. නමුත් අසාමාන්‍ය විදිහට ඒගොල්ලන්ට ඉගෙනුම ගැටලු තියෙනවා. ඒකට හේතුව වෙන්නේ මොලේ රසායන ක්‍රියාවලිය වෙනසක්. ඒතකොට මේගොල්ලන්ට වැරද්ද තියෙන්නේ ළමයිගේ නෙමෙයි. මේ ළමයිට ඉගෙන ගන්න විදිය වෙනස්. පැටර්න් එක. ගොඩාක් අය ඉගෙන ගන්නේ දෘෂ්ටියෙන්. 75%ම දෘෂ්ටිය පාවිච්චි කරන්නේ. 13%ක් ශ්‍රවණය පාවිච්චි කරන්නේ. 6% ස්පර්ශය, 3% ආග්‍රහණය, 3% රසය, 100% එහෙමයි බෙදෙන්නේ. නමුත් මෙහෙම ළමයි ඉගෙනීමේදී දෘෂ්ටිය සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 20%ක් 25%ක්. ශ්‍රවණය 20%ක් 25%ක්. මේ චලනයන්, ඒ කියන්නේ මේ ශාරීරික ඉන්ද්‍රියන් සියල්ල පාවිච්චි කිරීමෙන් තවත් 20%ක්. ඊගාට ආග්‍රහණේ රස, මේ කියන ඒවට අමතරව විශේෂයෙන් මූවමන්ට් චලනයන් අපි කියනවා වෙස්ටිබියුලා කියලා. අලුත්ම ඉන්ද්‍රියක් ගැන ලෝකේ කතා කරනවා. ඊගාට ප්‍රොප්‍රියොසෙක්ෂන් කියලා. ඒ කියන්නේ මේ දරුවන්ට චලනයන් අහම මේ මොළේ නියුරෝන අවදි වෙලා ඉගෙනුමක් වෙනවා. පන්ති කාමරේ ෆෝකස් වෙන්නේ මූලික එම් වෙන්නේ නැත්තම් දිශාගත වෙන්නේ දෘෂ්ටියට. නැත්තම් ශ්‍රවණයට. ගුරුවරයාගේ ඉගෙනුම් ක්‍රමය ওই දෙකට තමයි. එතකොට ওই දෙකට තමයි ගොඩාක් වෙලාට යෙදෙන්නේ. හැබැයි ඒක මේ දරුවන්ට තේරෙන්නේ නැහැ එහෙම ඉගෙන ගන්න. ඉතින් ඒ හින්දා මේ අයට අර ඉස්කෝලෙන් වෙන සමහර අවාසියත් අපි ගෙදරින් වාසියක් බවට පත් කරන්න ඕනේ. එහෙනම් මේ අයට පළවෙනි එක ආත්ම විශ්වාසය ඇති කරන්න ඕන. මෙහෙම දරුවන්ට. මොකද මෙයාලා තමන් කෙරෙහි විශ්වාසයක් නැහැ. අභිමානයක් නැහැ. ඒ කියන්නේ ආත්ම ප්‍රේරණයක් නැහැ. එහෙනම් අපි දියුණු කරන්න ඕනේ ගෙදරදී ඉමෝෂනල් චිත්තවේග සංවර්ධනයක් වෙන්න ඕන. දෙවෙනි එක තමයි මේ අයට දෘෂ්ටි විභේදනයේ හා දෘෂ්ටි සංජානනයේ අඩුයි. දෘෂ්ටි විභේදනය කියන්නේ දකින්න දෙයක් කොටස් කරගන්න එක. ඒතර අපි ඔය පසල්ස් වගේ ක්‍රියාකාරකම් ගොඩක් කරන්නේ ඒවට. ඊගාට දෘෂ්ටි සංජානනයේ කියන්නේ මේ ඇහෙන් දකින්න දෙයක් මේ මනසට ගන්න එක. අරගෙන ප්‍රකාශ කරන්න පුළුවන් නම් ස්කිල් එකක් එනවා නම් එතන දෘෂ්ටි සංජානනයේ. සංජානනයේ කියන්නේ පංචේන්ද්‍රියම ග්‍රහණය කරගන්න එක. ඒතර දෘෂ්ටියෙන් ග්‍රහණය කරගන්න එක තමයි දෘෂ්ටි සංජානනයේ කියන්නේ. මේ අයගේ තියෙන මේ දෙක අඩුයි. එතකොට අපි එහෙනම් ගෙදදි පුළුවන් තරම් ක්‍රියාකාරකම් දෙන්න ඕනේ පාසලේදී මේ දෘෂ්ටි සංජානනය ක්‍රියාකාරකම්. ඊගාට දෘෂ්ටි විභේදනය, ඒ කියන්නේ කොටස් කරගන්න, ඒව නැවත එකතු කරන්න. ඒකට කියනවා සංස්ලේෂණය හා විශ්ලේෂණය කියලා. ව්‍යාප්ත කරනවා කොටස් ටික නැවත එකතු කරනවා. ඉතින් මේ කුසලතා දෙනකොට අරයාගේ බුද්ධිය අවදි වෙනවා. අර භාෂා කුසලතා හැකියා ඇති වෙනවා. ඊගාව කරුණ තමයි මේ අයට තියෙන ප්‍රධානම එක තමයි මේ ශ්‍රවණ විභේදනය. අහන දෙයක් යාට කොටස් කරගෙන ඒක ග්‍රහණය කරගන්න බෑ. ඊගාවට ශ්‍රවණ විභේදනය, ශ්‍රවණ සංජානනය. ඒකක් අර පංචේන්ද්‍රියටම ග්‍රහණය වෙන්නේ නෑ. එහෙනම් දෘෂ්ටි විභේදනයක් නෑ, ශ්‍රවණ විභේදනයක් නෑ. එහෙනම් මේව තමයි අපි දිනු කරන්න ඕනේ. ඉතින් ඒකම මේ අයට තියෙන ප්‍රධානම එක තමයි ඇටෙන්ෂන් කියන එක. අවධානය අඩුයි. එහෙනම් අපි කරන්න ඕනේ අවධානය දිනු වෙන්නේ ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ඊගාට මං කිව්වා මේ අයට ඉතාම වැදගත් මල්ටිපල් ලර්නින් මෙතඩ්, බහුවිධ ඉගෙනුම් ක්‍රම. බහුවිධ ඉගෙනුම් ක්‍රම කියන්නේ අර ඇහෙන් දැකලා කනෙන් අහලා නෙමෙයි, මේ සියලුම චලනයන් මිශ්‍ර වෙච්චි පරිසරයට මුසු වෙච්චි අධ්‍යාපනයක් ඕන. ප්‍රායෝගික භාවිතයන් එක්ක. එතකොට තමයි නිපුණතා කරා ළඟා වෙන්නේ, අර හැකියාවන් ලබා ගන්නේ.
ඉතින් ඒකට අපි ස්පර්ශය දියුණු කරන්න ඕනේ. අර අපි ඇටමල්ලා බෝංචි මල්ලක් කියලා අල්ලලා ඒවැ තියෙනවා හඳුනා ගන්න. අපි පිටේ ලියනවා බෝලේ එක කියලා මොකක් හරි එකක් දරුවගේ එයත් අපේ ලියනවා. එතකොට දැන් අර අර මොළයට සංජානනයක් වෙනවා. ඊගාට වැලි ලෑල්ල මෙයාට ගොඩක් හොඳයි. ඊගාට වතුර එක සෙල්ලම් කරන්න. මේව මුලින් මේ මේ ක්‍රියාකාරකම් තුලින් මේව මේගොල්ලෝ ගොඩක් සංජානනය වෙනවා. ඉතින් මේගොල්ලන්ට ගොඩාක් මේගොල්ලෝ අර කණ්ඩායමක් එක්ක දිනු වෙන්නේ නැහැ. පුජ්‍යලබද්දව දිනු වෙනවා වැඩි. ඉතින් අපි ගොඩාක් වෙලාට අපි සැලසුම් කරන්නේ මේ දෙමව්පිය අපේ ළඟට එනවා. අපි පුජ්‍යලබද්දව ළමයා කොහොමද ඩෙවලොප් කරන්නේ? අපි ඉස්සෙල්ලම හඳුනා ගන්නවා. අපි ළමයාට තෝරන්න වර්ග කරන්න විවිධ බුද්ධිමය ක්‍රියාකාරකම් දෙනකොට මේ දරුවෝ දක්ෂ විදිහට කරනවා. හැබැයි අකුරු දුන්නාම එක්ක පිල්ලම් බෑ. එක්ක එහා මෙහා ගිනියන්න බෑ. එක්ක අනිත් පැත්තට ලියනවා. එතකොට අපිට පේනවා මේ අය විශේෂ ඉගෙනුම් නොහැකියාව නැත්නම් ඩිස්ලෙක්සියා, ඩිස්කල්කියුලා, ඩිස්ක්‍රැපියා වගේ ඉගෙනුම් ගැටලු තියෙන දරුවෝ කියලා. ඉතින් අපි ඒ අයට අපි පාවිච්චි කරන්නේ අපි දරුවාගේ එකක් ආත්ම විශ්වාසය ඇති කරනවා. දෙවෙනි එක අපි ඒගොල්ලන්ට නව ඉගෙනුම් ප්‍රවේශයන් හඳුනා දෙනවා. හොඳ ඉගෙනුම් ක්‍රම. එතකොට දරුවන්ට ඒ ආත්ම විශ්වාසයත් එක්ක දැන් ඔයාට පුතේ මෙන්න මේ විදිහට ඔයා කරනවා කියලා එයා ඒක කරනවා. අපි එතකොට ප්‍රධාන එකක් තමයි මතකය. දෘෂ්ටි මතකය, ශ්‍රවණ මතකය, මේ මෙමරි කියන එක. ඒගොල්ලන්ට කෙටි කාලීන මතකය නෑ. මේ කිව්ව දෙයක් මේ අමතක වෙනවා. ඉතින් අපි පුළුවන් තරම් පුහුණු වීම දෙනවා විවිධ පින්තූර ක්‍රියාකාරකම් තුලින් මේ මොළයට ආකෘතියක් ගිනියනවා. මේ මතකය ඇතිකරනේම කෙටි කාලීන මතකය. ඒක කොහොමද දිගු කාලීන මතකයට ගිනියන්නේ කියන එක හැමදාම එහෙම ක්‍රියාකාරකම් දෙනවා. ඒතකොට කාලයක් මේ විදිහට එයාගේ ආත්ම විශ්වාසයක් ගොඩනගාගෙන කරනකොට දරුවාට තේරෙනවා දැන් මං දියුණු වෙනවා කියන එක. ඉස්සෙල්ලට වඩා මං එයාගේ එතකොට ආත්ම විශ්වාසය තවත් වැඩි වෙනවා. එයාට සතුටක් ඇති වෙනවා. එයා ඒ ඉගෙනුම් රටාවට කැමති වෙනවා. එහෙම වුණෙන් පස්සේ එයා ගොඩක් දියුණු වෙනවා. ඉතින් දෙමව්පියනේ ගෙදෙද්දී මේ අයව මැට්ටු කියලා කියන්න එපා. මෙලෝඩියක් බෑ කියන්න එපා. අනිත් අය එක සංසන්දනය කරන්න එපා. මේගොල්ලෝ මහා දැවැන්තයෝ. මේගොල්ලන්ට ශක්තියක් තියෙනවා. මේගොල්ලන්ටත් හැකියාවක් තියෙනවා. මේගොල්ලෝ ඒගොල්ලෝ ඉගෙන ගන්න ආකෘතියයි අපි හඳුන ගන්න ඕනේ. ඒ ආකෘතියට අපි උදව් කරන්න ඕනේ. ඒ ආකෘතියෙන් එයා දරුවාව තව දියුණු කරන්න තමයි අපි මැදිහත් වෙන්න ඕනේ. එහෙම ප්‍රවේශයකට අපි ගියන් පස්සේ දරුවාට තේරෙනවා දරුවා දියුණු වෙනවා කියලා. ගුරුවරයාට සතුටක් තියෙනවා දැන් අපේ ඉගෙනුම් ක්‍රම සාර්ථකයි කියලා. ඉතින් අපි ගොඩාක් වෙලාවට අපේ මධ්‍යස්ථානයේ තියෙන දෙමව්පියන්ට අපි බොහෝ වෙලාවට මේව පැහැදිලි කරනවා, කියලා දෙනවා, සැලැස්මල් හදලා දෙනවා. සමහර ළමයි අපි කෙටි කාලීනව තියාගෙන ඒ ළමයිට දියුණු කරනවා. ඒතකොට අපිට පේනවා ඉතාලම කෙටි කාලෙකින් මේ ළමයි දියුණු වෙනවා කියන එක. ඉතින් දෙමව්පියනේ මේ ගැන ඔබේ අවධානය මීට වඩා යොමු යුතුයි. ප්‍රතිපත්ති හදනයි මේ ගැන මීට වඩා අවධානය යොමු යුතුයි. මොකද අපේ පාසල් පද්ධතිය ඉන්න ළමයිගෙන් 8-10% අතර මේ හොඳට බුද්ධිය තියෙනවා නමුත් ඉගෙනුම් ගැටලු තියෙන ළමයි. ඉතින් මේ අය ගැන අපි අවධානය යොමු නොකිරුවොත් එහෙම මේ පාසල් පද්ධතිය ගිලිහෙනවා. ඉතින් අනාගතයේ මේ ගැන දැවැන්ත විදිහට අවධානය යොමු කළ යුතුයි.